ඔබ කිවන් පස්සේ අපේ කටට කෙලවුණ තත්ත්වයක් පත්වේ. ඉතින් ලොක්කුඩා කවුරුත් ඔබලට අපි ආස කරන. ඉතින් අපිට වුමනා කරන ප්‍රභේදයක වුමනා කරන රසයක තියෙන අඹ එකක් අපි කොහොමද අපේ ගෙවත්තේ හිටව ගන්න කියන එක තමයි අපිට තියෙන ගැටලුව. ඉතින් ඒකට මූලික ආරම්භය වන අඹ පැලේ පැල කරගන්න මොනවද කර්තව්‍යයන් කරන්න ඕන කියලා තමයි ඔබට හඳුන්වා දෙන්නේ. අපි මේ තොරතුරු විමසා බලන්න පළතුරු සංරක්ෂණ මධ්‍යස්ථානයේ කුණ්ඩසාලේ ගොවිපට තමයි අද පැමිණියේ. ඉතින් එහි කළමනාකාරතුමන් අපි සමග ඉන්නවා. මේ කාර්ය කොහොමද නිවැරදිව ඉෂ්ට කරගන්න කියලා අපිට කියා දෙන්න. අපි කළමනාකාරතුමන් අහලා බලමු මේ කාර්යය කොහොමද කරගන්නේ. අපි කියන දැන් අඹ පැලයක් නිෂ්පාදනය කරගන්න. පැලයක් නිෂ්පාදනය කරගන්න මූලිකම කටයුතු වෙලා තියෙන්නේ පැලයක් නිෂ්පාදනය කරන්න කොහොමද කියන එක ඔයාලා බලන්න. ඒ කොහොමද ඔයාලා බැලීමේදී අපිට ඇත්තටම අවශ්‍යයි පැලයක් බිහි කරගන්නේ මූලික පටන් ගැම්මේ ඉඳලාම අපි පැලයක් හදාගන්නේ කොහොමද කියන එක. අන්න ඒක අපි පොඩ්ඩක් හොයලා බලමු. ඉස්සරලාම අපි අඹ බීජයක් සකස් කරගන්නේ කොහොමද කියලා බලන්න. අඹ බීජයක් සකස් කරගන්න පැහිච් හොඳින් පැහුණු ගෙඩි අපිට තෝරා ගන්න වෙනවා. සාකෙන් හොඳින් පැහුණු ගෙඩියක් තෝරාගෙන ඒ ගෙඩියෙන් ලබාගත්තු බීජය තමයි අපි වැලි තවණක යොදන්නේ. වැලි තවණ යොදන්න ඉස්සෙල්ලා අපි ඒ බීජය සකස් කරගන්න ඕන. අපි හොඳින් පැහිලා ඉදුණු ගෙඩියක් මදේ ඉවත් කරගත්තන් පස්සේ මෙන්න මේ ආකාරයෙන් අපිට මේ අඹ ඇටයක් අපිට මේ හොයාගන්න පුළුවන්. මේ බීජය අපි ඊපස්සේ මේක වේලෙන් ගන්නවා. වේලෙන් ගන්න පස්සේ මේ තත්ත්වයට වේලෙන් පස්සේ තමයි අපිට මේ බීජයේ වීජා වර්ණය ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. බීජා වර්ණ ඉවත් කර ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ බීජයට අභ්‍යන්තරයේ තියෙන බීජයට හානි නොවන ආකාරයෙන් බීජා වර්ණ ඉවත් කරගන්න. ඉතින් මේ බීජා වර්ණ ඉවත් කරගත්තන් පස්සේ මේ බීජ ටික අපිට මේ බීජ ඉවත් කරගන්නේ මොකටද කියන එක අපි හොයලා බලන්න ඕනේ. මේ බීජ ඉවත් කරගන්න නැතුව අපි මේක රෝපණය කරොත් එහෙම අපි දන්නේ මේක අභ්‍යන්තරයේ තියෙන මේ මදේ මේ මේකට හානි වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ හානිය අපිට හොඳින් හොයලා බලන්න නම් මේ ආවරණ ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ මේකෙන් අපිට පෙන්වුම් කරන්න පුළුවන් මේ හානියට පත්තු අඹ බීජයක්. මේ අඹ අට ගුල්ලාගේ හානිය. ඉතින් මේ වාගේ හානියක් යෙද්දීන් අපි මේ බීජය පැල කරොත් එහෙම වෙන්නේ අසාර්ථක පැලයක් නිෂ්පාදනය වෙනවා. ඒක නිසා ඒක මගහරවා ගන්න තමයි අපි කරන්නේ මේ බීජාවන් ඉවත් කරලා මේ බීජ ටික කුමිනාශක යොදලා විනාඩි 5ක් විතර තියලා ඊට පස්සේ අරගන්නා ලද බීජය අපි වැලි තවණක රෝපණය කරනවා. වැලි තවණක රෝපණය කිරීම තමයි ඊළඟ පියවර තියෙන්නේ.